සුබ දවසක් ඔයාලා හැමෝටම ඔස්ටියෝපොරොසිස් ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් මොකක්ද මේ ඔස්ටියෝපොරොසිස් කියන්නේ ඇයි අපිට මේක හැදෙන්නේ තව මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය අඩු කරන්න මොනවද කරන්න ඕනි සහ ඔස්ටියෝපොරොසිස් වලට ප්‍රතිකාර ගැන පැහැදිලිව කතා කරමු ඉතින් වීඩියෝ එක අවසානය වෙනකම් රැඳෙන්න මම හිතනවා ඔයාගේ දැනුමට හොඳ දෙයක් එකතු කරගන්න පුළුවන් හරි මොකක්ද මේ ඔස්ටියෝපොරොසිස් කියන්නේ කෙටියෙන්ම කිව්වොත් අපේ අස්ති දුර්වල කරන රෝගයක් ඒ කියන්නේ අපේ ඇටකටුවල තියෙන්න ඕනි නියමිත ඝනත්වයට වඩා අපේ ඇටකටුවල ඝනත්වය මේකෙදි අඩු වෙනවා ඔයාලට මේ රූප සටහන දැක්කම තේරෙනවා ඔස්ටියෝපොරොසිස් හැදුන කෙනෙක්ගේ අස්තිවල ඇතුලේ කුහර තියෙන විදිය ඉතින් මෙහෙම තියෙද්දි මෙයාගේ අස්ති ඝනත්වය ගොඩක්ම අඩුයි මේ අස්ති ලේසියෙන්ම කැඩිලා යන්න පුළුවන් පොඩි උසකින් වැටුණත් අස්ති කැඩිලා යාමේ හැකියාව ගොඩක්ම වැඩි. හරි අපි දන්නවනේ අපි වයසට යන්න යන්න අපේ අස්තිවල ඝනත්වය වර්ධනය වගේ සිද්ධ වෙන එක නතර වෙනවා. ඉතින් මේ ඔස්ටියෝපොරොසිස් කියන්නේ බොහොම හෙමින් නිහඬව අපිට හැදෙන රෝගයක්. ගොඩක් ඔස්ටියෝපොරොසිස් තියන අය තමන්වත් දන්නේ නැහැ තමන්ට ඔස්ටියෝපොරොසිස් තියෙනවා කියලා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. හරි දැන් මේ ඔස්ටියෝපොරොසිස් නිසා අපේ ඕනෙම අස්තියක් බිඳෙන සුළු වෙන්න ඉඩක් තියෙනවා. හැබැයි වැඩියෙන්ම අපේ ඇඟේ පීඩාවටපත් වෙන අස්ති තමයි අපේ උකුල් අස්තිය, මැණික් කටුව සහ කොඳු ඇට පෙළ තමයි මේ ඔස්ටියෝපොරොසිස් වලින් දරුණුවටම හානි වෙන්නේ. හරි දැන් බලමු අපිට ඔස්ටියෝපොරොසිස් හැදුනොත් අපිට එන රෝග ලක්ෂණ මොනවාද? විශේෂයෙන්ම මේ ඔස්ටියෝපොරොසිස් කියන්නේ වෙනත් රෝග වගේ නෙවෙයි. අපිට රෝග ලක්ෂණ එකපාරම පෙන්වුම් කරන්නේ නැහැ. මේක නිහඬ රෝගයක්. ඉතින් අපිට දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි අපේ අස්ති බිඳීමක් වෙන්නම ඕනේ. ඒ කියන්නේ අපි පුංචි වැටීමකින් සුළු අනතුරකින් වගේ අස්ති බිඳීමක් සිද්ධ වුණොත් ඔන්න හොස්පිටල් එකෙන් කරන ස්කෑන් වලින් අහුවෙනවා අපිට ඔස්ටියෝපොරොසිස් තියෙනවා කියලා. මේ ස්කෑන් ගැන කතා කළොත් සාමාන්‍යයෙන් සැක සහිත රෝගීන් ඩෙක්සා ස්කෑන් වලට යොමු කරනවා. ඩෙක්සා තමයි මේ ස්කෑන් එකේ නම. මේක එක්ස්රේ ආශ්‍රිත ස්කෑන් එකක්. ඉතින් මේකෙන් ඔස්ටියෝපොරොසිස් තියෙනවා නම් හඳුනගන්න පුළුවන්. ඔයාලටත් සැක සහිත යමක් තියෙනවා නම් ඉක්මනින්ම මේ ස්කෑන් එකක් පහසුවෙන්ම කරගන්න. හරි දැන් අපි කිව්වනේ ඔස්ටියෝපොරොසිස් හැදුනම රෝග ලක්ෂණ දැනෙන්නේ නැහැ කියලා. හැබැයි අපේ ඇඟේ අස්තිවල ඝනත්වය, ශක්තිය මෙහෙම නැති වෙලා යනකොට අපේ ශරීරයේ වෙනස්කම් කීපයක් දැනෙන්න පුළුවන්. මේවා නිකන් අනතුරු අඟවන සංඥා වගේ. එකටම අපේ උස අඟලක් වගේ අඩු වෙන්න පුළුවන්. ඊළඟට අපේ ස්වභාවික ඉරියව්වේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් ඉදිරියට නැමෙන ගතියක් වගේ එන්න පුළුවන්. ඊළඟට අපේ පහළ පිටුපසේ වේදනාවක් එන්න පුළුවන්. පහළ කොඳු ඇට පෙළේ වේදනාවක්. ඉතින් මේ දේවල් වලින් කියන්නේ ඔයා ඉක්මනටම ඔස්ටියෝපොරොසිස් පරීක්ෂණයක් සිද්ධ කරගන්න කියන එක. හරි අපි දැන් කතා කරමු ඇයි අපිට මේ ඔස්ටියෝපොරොසිස් හැදෙන්න හේතු මොනවාද කියලා. එකටම කියන්න ඕනේ ඕනිම කෙනෙකුට මේ ඔස්ටියෝපොරොසිස් වර්ධනය වෙන්න පුළුවන්. අවුරුදු 50ට වැඩි ඕනිම කෙනෙකුට. සාමාන්‍යයෙන් කාන්තාවන්ට ආර්තවහරණයෙන් පස්සේ ඔස්ටියෝපොරොසිස් හැදෙන්න පුළුවන්. මොකද ආර්තවහරණයෙන් පස්සේ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් ලෙවල් එක පහත වැටීමක් සිද්ධ වෙනවා. ඒකෙන් අස්ති දුර්වල වීම සිද්ධ වෙනවා. ඉතින් අවුරුදු 55 65 වගේ වෙනකොට ඔස්ටියෝපොරොසිස් තත්ත්වය එන එක සාමාන්‍ය දෙයක්. ඊළඟට ඔයාගේ පවුල් ඉතිහාසය බලපානවා. ඊළඟට දුම්පානය, මත්පැන් භාවිතයත් හොඳ නැහැ. ඒ වගේම ක්‍රියාශීලී නැතිකම, ඒ කියන්නේ එකම තැන ඉන්නවා නම් ඒත් හොඳ නැහැ. ඉතින් ප්‍රමාණවත් තරම් ව්‍යායාම කරන්න. හරි ඊළඟට අපිට ඇති වෙන සමහර සෞඛ්‍ය තත්ත්වයන් නිසාත් මේ ඔස්ටියෝපොරොසිස් වර්ධනය වෙන්න පුළුවන්. ඒ තමයි එකටම තයිරොයිඩ් රෝග සහ දියවැඩියාව තත්ත්වය නිසාත් මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට ආමාශයේ ආන්තරික රෝගත් බලපානවා. ඊළඟට අපේ අස්ථිවලට බලපාන ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධත් බලපානවා. මේ වගේ තව ගොඩක් හේතු තියෙනවා. ඉතින් අපි ආහාර ගද්දී විටමින් ඩී සහ කැල්සියම් බහුල ආහාර ගන්න ඕනේ.
ඒවගේම ප්‍රමාණවත් තරම් ශරීරයට ව්‍යායාමයක් දීමෙන් අපිට මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය අඩු කරගන්න උදව්වක් වෙනවා. හරි අපි දැන් මේ ඔස්ටියෝපොරොසිස් වලට ප්‍රතිකාර ගැන කතා කරමු. බෙහෙත් ගැන කතා කරද්දී ඔස්ටියෝපොරොසිස් රෝගීන්ට දෙන පළමු තේරීම තමයි බිස්ෆොස්ෆොනේට්. මේ බිස්ෆොස්ෆොනේට් කියන්නේ අපේ අස්ථි ක්ෂයවීම මන්දගාමී කිරීමත් එක්ක ක්‍රියා කරන ඖෂධ සමූහයක්. බිස්ෆොස්ෆොනේට් ඖෂධ වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි ප්‍රධානවම ඇලෙන්ඩ්‍රොනේට්. ඒ කියන්නේ ඇලෙන්ඩ්‍රොනික් ඇසිඩ්. ඊළඟට ඉබන්ඩ්‍රොනේට් සහ රයිස්ඩ්‍රොනේට්. තවත් ආකාර තියෙනවා. හරි, ඔන්න දැන් තමයි විශේෂම කාරණය. මේ බිස්ෆොස්ෆොනේට් මෙඩිසින් ගත්තී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කීපයක්ම තියෙනවා. ඒ තමයි අපි මේ බිස්ෆොස්ෆොනේට් බෙහෙත් බොන්නේ උදේ පාන්දරම හිස්බරට තමයි බොන්නේ. සාමාන්‍යයෙන් වතුර වීදුරුවක් එක්ක බොන්න. හරි, දැන් මේක බිව්වට පස්සේ ආය හාන්සි වෙන්න නිදාගන්න එහෙමනම් යන්න එපා. මේක බීලා අඩුම පැය භාගයක්වත් හිටගෙන හරි ඉඳගෙන හරි තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ පැය භාගයකින් ඔයාගේ උදේ ආහාරය ගන්න. මේක පැය භාගයක් කිව්වට පැයක් වගේ ඉන්නවා නම් ගොඩක්ම හොඳයි. හරි, අපි මේ ඇලෙන්ඩ්‍රොනේට් ඖෂධය ගැන ටිකක් කතා කරමු. මේක සතියකට වරක් ගන්න ඖෂධයක්. ඒ කියන්නේ ඔයා එක දවසක් තෝරගෙන හැම සතියෙම ඒ දවසේ උදේ නැගිටපු ගමන් බොන්න ඕනි ඖෂධයක් මේක. ඊළඟට සමහර අය කැල්සියම් ගන්නවා. හොඳට මතක තියාගන්න මේ ඇලෙන්ඩ්‍රොනේට් එක්ක කැල්සියම් ගන්න එපා. කැල්සියම් ගන්නවා නම් ඇලෙන්ඩ්‍රොනේට් එක්ක පැය දෙකකවත් ගැප් එකක් තියාගන්න. සාමාන්‍යයෙන් උදෙන්මනේ අපි මේ ඇලෙන්ඩ්‍රොනේට් ගන්නේ. ඉතින් කැල්සියම් ගද්දි දවල්ට හරි රෑට හරි ගන්න. හරි, මේ ඇලෙන්ඩ්‍රොනේට් බීලා අඩුම පැය භාගයක්වත් යනකම් මුකුත්ම කන්න එපා කියනවා. හැබැයි පැයක්වත් යනකම් කන්නේ නැතුන් ඉන්න එක ගොඩක්ම හොඳයි. මේක බීලා කිරි අනම් අනම් මොනවත් බොන්න එපා. හරි, ඊළඟට මේ ඔස්ටියෝපොරොසිස් රෝගීන් හෝමෝනල් මෙඩිකේෂන් එහෙමත් පාවිච්චි කරනවා. ඊස්ට්‍රඩියෝල්, රැලොක්සිෆන් වගේ බෙහෙත්. ඊළඟට වෙනත් ඖෂධාකාර විදියට කැල්සිටොනින් වගේ ඖෂධත් පාවිච්චි කරනවා. තවත් ගොඩක් ඖෂධ තියෙනවා. හරි, ඔස්ටියෝපොරොසිස් ගැන හොඳ දැනුමක් ඔයා මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.